සුබ දවසක් වේවා යාලුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. අද දිනේ නම් 2024 6/23 ඉරිදා දවස. හැබැයි මේක හෙට දවසේ analyze video එක. ඉතින් ඔයාලා දන්නවා මම කොහොමත් try කරනවා සඳුදා analyze video එක ඉරිදා හවස upload කරන්න. එතකොට ඔයගොල්ලන්ට කලින් market එකට ready වෙන්න පුළුවන් කොයි වගේ සොන්ද monitor කරන්න ඕනි කියලා monitor කරන් ඉඳලා. හරි. තවර මුලින්ම කියන්න ඕනේ වෙනදා පොරොදු ඉන්ට්‍රෝ වීඩියෝ එක නැහැ. අද දවසෙත් මම ඔෆිස් එකේ නෙවෙයි ඉන්නේ. ඉතින් වැඩ ටිකකට එළියට අවිලා ඉන්නේ. ඒකත් එක්ක පොරොදු ඉන්ට්‍රෝ එක නැති වුණාට අමතක කරන්න එපා. ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. මේකේ ලොකුම රිස්ක් එක තමයි ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තියෙන දේවල් විකුණලා යාන වාහන රීෆිනෑස් කරලා වගේ අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. හරි, ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න ඔයාට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් විතරයි. හරි, අපි මුලින්ම බැලුවොත් දැන් සිකුරාදා දවසේ අපි සෙල් එන්ට්‍රි සෙටප් කීපයක් ගත්තා. ඒ වගේම මාකට් ඇනලයිස් වීඩියෝ එක අපි බයි සෝන් කීපයක් මේ හරිය මාක් කරා. ඒ ටික ඉන්වැලිඩේට් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි මුලින්ම සමරි එක බලලා ඉමු. සිකුරාදා අපි ගත්ත එන්ට්‍රි වල මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි, ඉතින් මේ 24 6/21 සිකුරාදා entry summary එක වාට බලන්න පුළුවන්. අපි ට්‍රේඩ් විදියට ගත්තොත් ට්‍රේඩ් 15ක් අරන් තියෙනවා. ඒ වගේම හොඳ profit එකක් අරගෙන තියෙනවා. එක ට්‍රේඩ් එකක් loss වෙලා තියෙනවා. ට්‍රේඩ් දෙකක් BE hit වෙලා තියෙනවා. ඒකත් එක්ක මෙන්න මෙතන 11 වෙනි sell trade එක gold pip 470ක් profit එකෙන් තමයි අපි close කරේ. net total එක pip 1005ක හොඳ profit එකක් අරගත්තා. හරි, ඉතින් ඔය විදියට තමයි සතිය ඉවර කරේ. එතකොට පොය දවසේ වුණත් මම ඔයගොල්ලත් එක්ක ඉඳලා පුළුවන් තරම් try කරා හොඳ confirmation එක entry ටිකක් share කරන්න. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. හරි, ඊළඟට අපි බැලුවොත් මේ සතිය කොයි විදිහට move වෙයිද කියලා අපි මුලින්ම 1 week වලට යමු. weekly chart එකට. හරි, weekly chart එකට අදාළව market එක අපි analyze කරාම ඔයාලට පේන්න තියෙන පළවෙනිම දේ තමයි සැලකිය යුතු bullish pressure එකක් එක්ක ගිය සතිය close වුණාට මේ සතිය නැවත සැලකිය යුතු selling pressure එකක් එක්ක පහළට drop වෙලා තියෙනවා. හරි, එතකොට තව දුරටත් අර regular bearish divergence එක 1 week වල හැදුන එක තාමත් pressure එකේ තියෙනවාට බලන්න පුළුවන්. RSI එක 51ට ආවට 21 simple moving average එක තාම තියෙන්නේ 67.39. ඒ නිසා මේ සතිය ගොඩක් දුරට තව සෙල් වෙන්න පුළුවන්. මොකද ඔයාලට මතක ඇති weekly chart එකේ අපේ zone ටික මේ 1 day fibonacci golden pocket එක තව යට තියෙන්නේ. 1 day first confirm buy zone එකක් තව යට තියෙන්නේ. 1 week fibonacci golden pocket තව යට තියෙන්නේ. හරි, එතකොට market එක සැලකිය යුතු දුරක් තව පහලට සෙල් වෙන්න chance එකක් තියෙනවා. හරි, ඊළඟට අපි daily chart එකට ආවොත් daily chart එකට අදාළව ඔයාලට පේනවා ගිය සතිය ගත්තාම දවස් විදිහට දවස් දෙකක් තුනක් වගේ හොඳ bullish candle close වෙලා තියෙනවා. news negative උනත් එක්ක. එතකොට සිකුරාදා news ටික තමයි positive ආවේ. ඒකත් එක්ක අපි mark කරගත්ත zone එක ඔයාලට මතක ඇති මෙතන imbalance එක අපි එක 1 hour chart එකට ගිහිල්ලා කතා කරමු. 2375 කියන zone එක තමයි අපේ main selling zone එකක් තිබුණේ. ඒක break කරොත් අපි ඊළඟට target කරේ මේ උඩ zone වලට buy වෙයි කියන එක. හැබැයි 0.7786 zone එකට එන්නේ නැතුව imbalance එක fill කරලා market එක පහළට sell වෙලා තියෙනවා. හරි, ඉතින් මේක හොඳ අවස්ථාවක් අපිට profit එක book කරගන්න. හරි, ඊළඟට 1 hour chart එකට ආවොත් දැන් 1 hour chart එකේ ඔයාලට මතක ඇති අපි සිකුරාදා video එකෙත් පැහැදිලිව කතා කරා, බ්‍රහස්පතින්දා video එකෙත් කතා කරා මේ imbalance එක තිබුණේ මෙන්න මෙතෙන්ට. හරි, එතකොට මේ imbalance එක fill කරලා market එක sell වෙන්න පුළුවන් කියන එක තමයි අපි කතා කරේ. ඒ වගේම මෙතන main change of character එකක් දීලා තියෙන නිසා ඊළඟට BOS එකක් දෙන්නම උඩට market එක buy වෙන්න පුළුවන් කියන එක කතා කරා. එතකොට main change of character එක මේක නම් BOS line එක මේ උඩ තියෙන්නේ. හරි, එතකොට අපිට පේනවා පැහැදිලිව මේ imbalance එක සම්පූර්ණයෙන්ම fill කරලා දිනවා. මේ imbalance එක සම්පූර්ණයෙන්ම fill කරලා තමයි market එක sell වෙලා තියෙන්නේ. එතකොට අපි උඩින්ම sell entry ටික ගත්තා. හරි, ඊළඟට වැදගත් දේ තමයි දැන් මේ තියෙන ඩේටාත් එක්ක ඔයාලට පේනවා මම මෙන්න මේ low එකේ ඉඳන් high එකට fibonacci tool එක දැම්මොත් මෙන්න මේ විදියට මේ low එකේ ඉඳන් high එකට. හරි,
ඕඩ පේනවා ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකත් බ්‍රේක් කරලා දැන් ගෝල්ඩන් පොකට් එක මෙතනනේ තියෙන්නේ. අපි මේ ගෝල්ඩන් පොකට් කියලා මාක් කරන් තියෙන්නේ මාකට් එක මේ හරිය තියෙනකොට. හරි. ගෝල්ඩන් පොකට් එකත් බ්‍රේක් කරලා 0.786න් තමයි මේ බයි වෙන්නේ. හරි. එතකොට අපිට දැන් බලන්න පුළුවන් එක සෝන් එකක් තමයි මෙන්න මේ සෝන් එක හෝල්ඩ් කරයිද කියන එක. හරි. අපි මේක මාක් කරගමු 0.786 ෆිබ් ලෙවල්. හරි. එතකොට මේ සෝන් එක අපි අයින් කරමු. මේ විදිහට. හරි. එතකොට මේ සෝන් ෆිබොනාචි ටූල් එකත් අයින් කරමු. එතකොට අපිට පැහැදිලිව පේනවා ෆිබොනාචි 0.786 සෝන් එක දැනට මාකට් එක හෝල්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට මාකට් එක මේ සෝන් එකේ තියෙන්නේ මේ සෝන් එකෙන් මාකට් එක බයි වෙන්න සැලකිය යුතු chance එකක් තියෙනවා. හරි. හැබැයි අනිත් දේ තමයි දැන් මාකට් එක මේ zone එකෙන් buy වෙන්න පුළුවන් වුණාට 1 hour chart එකට අදාළව අපිට divergence එකක් නැහැ. දැන් මෙතන බලන්නකො මෙතන මං ඊයේ sorry සිකුරාද වීඩියෝ එකෙත් කිව්වා මේ price action එකේ up එකක් RSI momentum indicator එකේ drop එකක් RSI එක 21 එකයි දෙකම over board එකේදී cross වෙලා තියෙනවා. ඉතින් clear confirmation එක තමයි අපි sell එක ගත්තේ. හරි. එතකොට ඒ වගේ කන්ෆර්මේෂන් එකක් ක්ලියර් විදිහට හැදෙන්න නම් මාකට් එක තව සෙල් වෙන්න ඕනේ. ඒක අපිට පැහැදිලිව පේන්න තියෙන දේනේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මේ 0.786 zone එකත් පහළට break කරලා මෙන්න මේ zone වලට මුණ drop වෙන්න පුළුවන්. එතකොට මේ key level උත් අපි මේ සතියේ monitor කරන්න ඕනේ. හරි දැන් මම price range ටික දෙන්නම්. මම 0.786 කියලා මාක් කරගත්ත සෝන් එක 2319.46යි 2316.59යි. හරි. එතන යට තියෙන මේ සෝන් එක අපිට මාක් කරගන්න පුළුවන් 2304.36යි 2301.84යි. ආ මෙතන තව යටත් එකක් තියෙනවා. ඒක 2295යි 2291යි. හරි. දැන් මේ සෝන් දෙක අතරේ තව එක කී ඒරියා එකක් තියෙනවා. හරි ඒකත් අපි මාක් කරගමු මෙන්න මේ 1 candle mitigation එකත් එක්ක හැදුණු මේ ඒරියා එක. හරි අපිට ඒකත් වැදගත් අද දවසේ entry ගන්න. ඒ කියන්නේ ඔයාලා සඳුදා මාකට් එකේ analyze කරලා entry ගන්න පටන් ගන්නකොට. හරි මම මේ zone එක මෙන්න මේ ඒරියා එකම විදිහට මාක් කරගන්න. හරි ටිකක් ලොකු zone එකක්. මම ඒකේ color එක වෙන color එකක් දාන්න. හරි ඒක අපි ටිකක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ zone එකක් නිසා. 2312.45 low එක 2306.82. එතකොට ඔන්න pip 60ක් වගේ තියෙනවා. මෙතෙන්ට ආවා කියන එක විතරක් මදි. මාකට් එක මෙතෙන්ට drop වෙලා මෙන්න මේ වගේ හොඳ පැහැදිලි divergence එකක් හැදුවා. මාකට් එක පහළට ඇවිල්ලා මෙතනින් එක පාරක් bounce වෙලා නැවත පාරක් low එකට ඇවිල්ලා මෙන්න මේ වගේ clear divergence එකක් හැදුවොත් මෙතන price action එකේ drop එකක් RSI momentum indicator එකේ up එකක් එක divergence එක create වුණොත් අපිට පුළුවන් හොඳ buy එකක් ගන්න. හරි. මං හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් එතකොට ඔය buy කතාවක් මං කියන්න හේතුව market එක එක දිගට ලොකු sell එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක අර කලින් වගේම imbalance ටිකක් තියෙනවා. හරි. දැන් 0.786 sell zone එක තව උඩ මෙතන OB level එකයි imbalance ටිකයි mark කරොත් මේ තියෙන්නේ දැනට හැදිලා තියෙන OB level එක. හරි. අපි ඒක mark කරගමු රතු පාටින්. එතකොට අපි ඒ zone එක sell එකක් ගන්න තමයි බලන්නේ. හරි. price එක 2366.5 low එක ගන්න පුළුවන්. 2360.37. ආ. එතකොට මෙතන imbalance එකකෝ මෙන්න මෙතන ලොකු imbalance එකක් තියෙනවා fill වෙන්න. හරි. අපිට එතකොට මේ සතිය පුරාවටම මේ imbalance එක focus කරන්න පුළුවන් වෙයි. හරිද? එතකොට මේ තියෙන data ත් එක්ක ඊළඟට අපි බලන්න ඕනේ market එක correction එකක් දුන්නොත් sell එකක් ගන්න තැන්. හරි. හැබැයි sell එකක් ගන්න පුළුවන් මම කියන්නේ clear divergence එකක් හදලා market එක ටිකක් buy වෙනකන් ඉඳලා sell එකක් ගන්න ඕන නම් තමයි හොඳ. එහෙම නැතුව entry එකක් ගන්නවා නම් මේ high එකේ ඉඳන් low එකට fibonacci tool එක දාලා fibonacci golden pocket එකයි 0.5 අතර මෙන්න මේ zone එක monitor කරන්න පුළුවන්. හැබැයි ලොකු risk එකක් තියෙනවා. මොකද
ඉම්බලන්ස් එක තියෙන්නේ මේ ඒරියා එක ඇතුළෙමයි. හරි. තොර අපි මේ සෝන් එකත් මේ විදිහට මාක් කරගමු. 2348.54 ලෝ එක ගන්න පුළුවන්. 2342.88. හරි, මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔන්න බොහොම සරල මාකට් සෙටප් එකක් තමයි ඕගොල්ලන්ට ෂෙයා කරේ. හරි, ඊළඟට අපි ඩික්සි චාට් එකට ආවොත් US ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඩික්සි චාට් එක අපේ කී සෝන් එක බ්‍රේක් කරලා උඩට BOS එකක් පැහැදිලිව දීලා තියෙනවා. හරි, එතකොට මේ සෝන් එක ඉන්වැලිඩේට් වෙලා තියෙනවා. අපි ඒක හැමම අයින් කරමු. හරි, අපි මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා දැනන් හිටියනේ. එතකොට ඔන්න නිවුස් ටික පොසිටිව් වුණා. මේන් චේන්ජ් ඔෆ් කැරක්ටර් එක හරි, දැන් BOS එක හරි. දැන් අපි දන්නවා මාකට් එක තවදුරටත් බයි වෙන්න පුළුවන්. එතකොට අපි ටාගට් කරන් හිටපු මේ සෝන් වලින්ම මාකට් එක නැවත බයි වෙලා තියෙනවා. හරි, මම චේන්ජ් ඔෆ් කැරක්ටර් එකත් අයින් කරනවා. මේ බයි සෝන් එකත් අයින් කරනවා. මේ යට සෝන් එකත් අයින් කරනවා. හරි, එතකොට ඊළඟ ටාගට් එක තමයි දැන් ඔයාලට පේනවා මාකට් එකේ පැහැදිලි ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා. හරි, මේ ප්‍රයිස් ඇක්ෂන් එකේ අප් එක, ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ ඩ්‍රොප් එක. හරි, එතකොට මෙයා මේ සෝන් එකෙන්ම නැවත පහළට රිජෙක්ට් වෙන්න පුළුවන් මේ ඒරියා එකෙන්. අපි ප්‍රයිස් එක මාක් කරගත්තොත් 105.912 ලෝ එක 105.849. මෙයා මේක බ්‍රේක් කළොත් මේ උඩ සෝන් වලටම බයි වෙන්න පුළුවන්. හරි, හැබැයි මෙයා පහළට ඩ්‍රොප් වුණොත් ඊළඟට අපිට මොනිටර් කරන්න පුළුවන් දේ තමයි ෆිබොනාචි ටූල් එක මේ ලෝ එකේ ඉඳන් හයි එකට දාලා ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක 0.5 මෙන්න මේ කී ඒරියා එකම අපිට ඊළඟට මොනිටර් කරන්න පුළුවන් මාකට් එක බයි වෙයි කියන එක. ඒ කියන්නේ ඩික්සි වල මම ටාගට් කරන්නේ මෙතෙන්ට අප් වෙලා මෙහෙම ඩ්‍රොප් වෙලා මෙහෙම අප් වෙන්න පුළුවන් ඔන්න එකක්. හරි, අනිත් එක තමයි මෙයා මේ තියෙන ලෙවල් එකෙන්ම මාකට් එක උඩට අප් වෙලා මේ වගේ මෙතනින් පහළට පොඩි කරෙක්ෂන් එකක් දෙයි කියන එක. එතකොට ඔය කාරණා දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් කල්පනාවෙන් ඉන්ට්‍රි ගන්න ඕනේ සඳුදා ඉඳන් ඉන්ට්‍රි ගන්නකොට. හරි, ඩික්සි එකට මොකක්ද වෙන්නේ කියලා අනිවාර්යෙන් බලන්න. ඩොලර් එක පොසිටිව් වෙනවද නෙගටිව් වෙනවද කියන එක අනිවාර්යෙන් මොනිටර් කරන්න. ගෝල්ඩ් එකට ඍජු බලපෑමක් ඩික්සි වලින් වෙන නිසා. හරි, ඊළඟට අපි ගෝල්ඩ් චාට් එකේ 5 මිනිත් චාට් එකට ආවොත්, හරි 5 මිනිත් චාට් එකේ කොයි වගේ සෙටප් එකක්ද තියෙන්නේ කියලා දැනට බලන්න. හරි, 5 මිනිත් චාට් එකට අදාළව ඔයාලට පේනවා ප්‍රයිස් ඇක්ෂන් එකේ පැහැදිලි අපේ ට්‍රේඩින් සෙටප් එකටම ගැලපෙන්න මෙතන බූලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා. හරි, ප්‍රයිස් ඇක්ෂන් එකේ ඩ්‍රොප් එකක් එකද අපිට මෙතන ඉඳන්මත් ගන්න පුළුවන්. ක්ලියර් ඩ්‍රොප් එකක් එක්ක බූලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා. මේ ෆිබ් ලෙවල් එකෙන්ම මාකට් එක බවුන්ස් වෙලා තියෙනවා. හරි, ඊළඟට මෙතන තිබුණු මේ අන්මිටිග්‍රේටඩ් OB ටික ඔයාලට පේනවා මේ මිටිග්‍රේට් වෙලා තියෙනවා. හරි, මේක ටච් වෙලා තියෙනවා. ඊළඟට පහළ තියෙන OB ලෙවල් එක ගත්තොත් අපිට මේ විදිහට ගත්තොත් ඒකත් මෙතනින් ටච් වෙලා තියෙනවා. ඒ නිසා මේ ළඟ පාත ආය සෙල් එකක් ගන්න සෝන් නැහැ. හරි, මාකට් එක බයි වෙනවා නම් මේ උඩ සෝන් වලටම බයි වෙලා තමයි සෙල් වෙන්න ඕනේ. ඒ නිසා කලබල වෙලා සෙල් එන්ට්‍රි ගන්න යන්න එපා. බයි එන්ට්‍රි ගන්න යන්න එපා. ක්ලියර් කන්ෆර්මේෂන් එක එන්ට්‍රි ගන්න ඩයිවර්ජන්ස් එකක් හදලා ඔයාලට ඊමන් අද දැන් උදේ වීඩියෝ එකක් දැම්මා. ඒකෙත් පැහැදිලිව කිව්ව එන්ට්‍රි ගන්න ඕනේ කොහොමද කියලා. ඒ දේවල් එක ට්‍රේඩ් වලට එන්ට වෙන්න. හරි, ඊළඟට අපි වීඩියෝ එක ඉවර කරන්න කලින් මේ සතියේ රිලීස් වෙන්න තියෙන නිවුස් හයි ඉම්පැක්ට් නිවුස් මොනවද කියලා බැලුවොත් දැන් අපිට පේනවා. අපි මේක ඉතින් මැක්සිමයිස් කරගත්තොත් ක්ලියර් බලන්න පුළුවන්. හරි, සඳුදා ගත්තොත් USD වලට ෆෙඩ් වෝල් එක ස්පීක් එක තියෙනවා 12:30ට. ආයේ 11:30ට තියෙන FOMC මෙම්බර් කෙනෙක්ගේ ස්පීක් එක. ඒ අරුණාම වෙන නිවුස් මොකුත් නැහැ. ඊළඟට අඟහරුවාදා ආවොත් අඟහරුවාදා පාන්දර 1ට තියෙනවා නිවුස් කීපයක් වට බලන්න පුළුවන් මීඩියම් ඉම්පැක්ට්. හයි ඉම්පැක්ට් නිවුස් එකක් විදිහට 7:30ට තියෙනවා CB කන්සියුමර් කන්ෆිඩන්ස් එක. සැලකිය යුතු මොමන්ට් එකක් යන්න පුළුවන්. ඒ වගේම 6:30ට තියෙනවා S&P එකයි CS එකේ SPI කොම්පොසිට් එක. හරි, ඒතකොට මේ වගේ සැලකිය යුතු මොමන්ට් යන්න පුළුවන් මීඩියම් ඉම්පැක්ට් නිවුස්. ඊළඟට බදාද ගත්තොත් ඔයාලට පේනවා 7:30ට නිව් හෝම් සේල්ස් තියෙනවා. ඔයිල් නිවුස් එක තියෙනවා 8:00ට. එතකොට වැදගත් දවසක් විදිහට අපිට ගන්න පුළුවන් 27 වෙනිදා බ්‍රහස්පතින්දා ඔයාලට බලන්න පුළුවන් හවස 6:00ට GDP එක තියෙනවා. හරි, ජොබ්ලස් ක්ලේම් එක තියෙනවා මාකට් එකේ. සැලකිය යුතු මූමන්ට් එකක් යන්න පුළුවන් දවසක් තමයි එතකොට අපිට බ්‍රහස්පතින්දා විදිහට ගන්න පුළුවන්. ඊළඟට සිකුරාදා දවසට ආවත් ඔයාලට බලන්න පුළුවන් සිකුරාදාත්
නිියවස් කීපයක්ම තියෙනවා අවස හයට තියෙන හයිම්පෙක්ට චිකාගෝ පමයි එක තියෙනවා ඊළඟට අටයි තිහට තියෙනවා ෆෙඩ් මොනටරි පොලිසි රිපෝට් එක තොට ඕවාගේ සැලකේතු මූමට එකක් කියන්න පුළුවන් නිියවස් ටයිම් වල ට්‍රේඩ් කරන්න බයි ස්ටප් සෙල්ලි ස්ටප් දාන්නන විදි කියල දීලා තියෙනවා ඒ දේවල් එක්ක තමන්ගේ රිස්ක මැනේස් කරගෙන පරිස්සමින් ට්‍රේඩ්ඩොල්ට එන්ටවෙන්න හරි කිසිම වෙලාවක අනවශ්‍ය රිස්ක එකක් කරගෙන තමන්ගේ කවන් බැලන්සගෙන් ලොකු ප්‍රමාණයක් එක ට්‍රේඩ් එකට රිස් කරන්න යන්න එපා කියලා තියෙන දේවල් ඒ විදිහටම ෆලෝ කරලා හොඳ ප්‍රොෆිට් එකකට යන්න ප්ලෑන් කරන්න එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කර යන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.